සලකුණා හිතේ මෙවෙනවා. ඔය විදිහට අපි නම් ගොඩාක් යාගෙන ගියා. ඒ හැම සලකුණක්ම හිතේ ඇඳිනවා රැඳිනවා. හොඳයි ඔබ නොදන්න නොදැක්ක මලක් ගැන මම කිව්වා. ඒකටත් චිත්‍රයක් ඇඳෙයිද? දැන් බලන්න නම කියනකොට, නම ඇහෙනකොට ඊට අනුරූපීව සිතුවමක් පහළ වුණා. දැන් තමන් තුළින් මේක දකින්න ඕන. දැන් මේ චිත්‍රය, මේ සටහන කොහොමද හටගත්තේ? ඉස්සෙල්ල බලන්න ඕක අර ලියමල රෝස මලක් කියලා අපි කතා කළ තැන. ඒ මැවෙන්නේ රූපයක්. හැබැයි ඒ රූපේ භෞතිකද? අපි අතින් අල්ලලා කඩලා බුදු පුදට ගන්න භෞතික වූවක් දේ. එහෙම නැත්තම් ඒක හිතේම පහළ වෙච්ච දෙයක්. දැන් අපට රූපයක් හැටියටම පෙනෙන මේ දේ ඇත්තටම අපි බලන්න ඕන දැන් භෞතික රූපය. නම් අපි කිව්වා චත්තාරෝච මහා භූතා චතුන්නං ච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති රූපං. දැන් හොඳයි, ඔය පෙනෙන රූපය පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුවෙන් යුක්තද? පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුවෙන් යුක්ත වූ බව පෙනෙන්නේ නැහැ. හැබැයි අපට පේන්නේ නම් මේ එළියේ දකින මල වගේමයි, භෞතික රූපය වගේමයි. හැබැයි එය එසේ නොවේනේ. දැන් ඔය සිතට හසු වෙන්නේ, දර්ශනය වෙන්නේ මේ බාහිර ලෝකයේ තියෙන මලක් නම් නොවේ, සිතේම පහළ වෙච්ච ධර්මතාවයක්, සිතුවිල්ලක්. දැන් බලන්න සිතුවිල්ලක් කියන ස්වභාවය අපට පේන්නේ නැහැ කියලා කිව්වට, දැන් භෞතික රූපයට වඩා හිතට කොච්චර ප්‍රකටද? සිත සිතින් දකින්න පුළුවන්ද? කොච්චර ප්‍රකටද? දැන් ඔය පේන්නේ බාහිරේ නෙමෙයි, ඔය පේන්නේ නාමයේමයි. රූපයක් දකින්නට වඩා හරි ලේසි. දැන් බලන්න ඔබේ අම්මව සිහි කරගන්න බැරිද කියලා? එහෙන් නම් දැන් දකින්න බෑ, ගෞගානක් ඇත. එහෙත් දැන් අම්මා සජීවී වෙනවා. දැන් දෙනෙත් පිය වෙලා අම්මා සජීවීව ඉදිරියේ ඉන්නවා. ඒ අර බත්පාන් මුංගෙට කවපු පරිප්පු වලින් පෝෂණය වෙන මිනිස් සිරුරන් නෙමෙයි ඔය දර්ශනය වෙන්නේ. හැබැයි නමුත් සජීවී බවක් තියෙන රූපයමයි කියලා හිතෙන තරමට, රැවටෙන තරමට ඒක සජීවී. අර මල්ටික වගේම හරියට සජීවී. දැන් පළමුව හඳුනගන්න මේ පෙනෙන දේ රූපයක්ද? සතර මහා ධාතුවෙන් හටගත්ත, ආහාරයෙන් පෝෂණය වෙන භෞතික යමක්ද?
කියලා අපි විශ්ලේෂණය කළොත් විමර්ශනය කළොත් අපට තේරෙනවා නුවණක් අපට තියෙනවා මේක හැම දෙයක් නෙවෙයි කියලා. හැබැයි අපිට මේ සිතුවම මේ දර්ශනයේ පහළ වෙනකොට භෞතික රූපයක් දකින අවස්ථාවයි මේ වෙලාවේ කිසිදු වෙනසක් නැහැ. අම්මගේ සටහන පේන වෙලාවේ අම්මා දැක්කා වගේමයි. අම්මා මිය ගිහිල්ලා නම් දුකක් වේදනාවක් හටගන්නත් පුළුවන්. අම්මා රෝගීව ඉන්නවා නම් අනුකම්පාවක් කරුණාවක් ඇති වෙන්නත් පුළුවන් සජීවීව දැක්කා වගේ. සතුටක් සොම්නසක් උපදින්නත් පුළුවන්. දැන් සජීවීව ඇහැ ඉදිරියේ දකිනවා කියන අවස්ථාවේ ඇති වෙන ධර්මතාවයයි මානසික ස්වභාවයයි දැන් මේ වෙලාවේ පහළ වෙන මානසික ස්වභාවයේ වෙනසක් නැහැ. චක්කුංච පජානාති රූපේච පජානාති යංච තදුපයං තත් යංච සංයෝජනං තංච පජානාති. එහේ ඉදිරියේ දකින්නකොට පහළ වෙන සංයෝජනයේ බැඳුම දැන් මනංච පජානාති ධම්මේච පජානාති යංච තදුභයං පටිච්ච උප්පජ්ජති සංයෝජනං තංච පජානාති. දැන් මනසත් ධර්මයෝ. දැන් ඔය පෙනෙන සටහනට කියන්නේ ධර්මයෝ කියලා. ධම්ම ධම්ම කියලා කියන්නේ වේදනා සංඥා සංකාර සිතුවිලි වලට. දැන් මනංච පජානාති ධම්මේච පජානාති. දැන් මනසට අරමුණු වෙච්ච ධර්මතාවය මේ දෙක නිසා උපදුණු සංයෝජනය අර ඇහැ ඉදිරියේ අම්මා දකින්නකොට පහළ වෙච්ච බැඳුමයි සිතුවිලි මානසික ස්වභාවයයි දැන් ඔහොම දකින්නකොට ඇති වෙන මානසික ස්වභාවයේ වෙනසක් නෑ. නුවණ නොතිබුණු එහෙන් දකින්නකොටත් අපිට අම්මා ඉන්නවා මේ වෙලාවේදී මේ සිහි කරගත්ත තැන අම්මා සජීවි. අන්න අම්මා කියන අදහස අනිත්‍ය වෙලා නැහැ. නිට්ටයයි. නිට්ටයයි. මේ නිට්ටය සංකල්පය තියාගෙන අනේ අම්මා දිරනවා ලෙඩ වෙනවා මැරෙනවා නිට්ටය ස්වභාවයට පත් වෙනවා නේ කියලා සිතුවිලි මාත්‍රයක් ගොඩ නැගුවට මේ ශාසනය වෙන්නේ නැහැ. ඔන්න ඔය රැවටෙන මුලා වෙන තැන විමසමින් මුලාව දුරු කරගන්න පුළුවන් වුණොත් බාහිරින් මිදෙන්නත් පුළුවන්. දැන් ඔතනදී ඉගෙන ගන්න පාඩම් ගොඩක් තියෙනවා. මේ චිත්‍ර කොහොමද ඇඳෙන්නේ? මේ සටහන් පහළ වෙන්නේ කොහොමද? කවුරුවත් මේවා නිර්මාණය කරනවද මේ ඇතුළත? අම්මා කියනකොට මේ වචනය ඇහෙනකොටම පුදුම සජීවී බවකින් ඒ නිර්මාණය වෙනවා. අරලිය රෝස ඇහැල දෑ සමන් කියනකොට හරි ලස්සනට ඒ නිර්මාණයන් සිද්ධ වෙලා. කවුද මේ නිර්මාණයන් කරන්නේ? මොකද්ද මේකේ රහස? ඔන්න ඕවට තමයි ආශ්‍රව කියන්නේ. ආශ්‍රව කියන්නේ මොනවද? පෙර ඇසුරු, පෙර ඇසුර, පෙර පුරුදු. ආශ්‍රව කියන්නේ පැහි පැහි තියෙනවා. ඕන වෙලාවක මතක් වෙනවා. සිහි කරගන්න පුළුවන්. දැන් අපි මොකද්ද මේ කරලා තියෙන්නේ? චක්කුණා රූපන් දිස්වා නිමිත්තක් ගාහිය. එහෙන් දැකපු දැකපු දේවල් නිමිති සලකුණු සටහන් ඇතුළට අරගෙන මේ අරගත් ඒවා තමයි මේ මතක් වෙන්නේ. කවුරුවත් හදලා දෙනව නෙමෙයි, තමන්ම මනෝමය
මනසින් නිර්මාණය කරගත් දේවල්මයි මේ මනස උපදින්නේ. දැන් අපි කලින් අවිද්‍යාව මෝඩකම නිසා ඒ කල වැරදි දැන් විපාක වශයෙන් ආශ්‍රව වශයෙන් මේ හිතේ උපදිනවා. ඒක දැන් නවත්තන්න බෑ. අතීත හේතු නිසා වර්තමාන විපාක ඵල අපි ගොඩ වෙනස් කරන්න බෑ කියලා. ඵල හේතු සංදීය සිඳින්න පුළුවන්. දැන් ඔබේ මනසේ ඔය පහළ වෙන සලකුණු භෞතික රූප හැටියට දකින්නකම් ඔබ බාහිර ලෝකයයි අරමුණු කරලා තියෙන්නේ. ලෝකෙන් මිදීමක් වෙන්නේ නැහැ. හැබැයි ඔබට පුළුවන් නම් ඔය පෙනෙන පහළ වෙන සටහන් බාහිර ලෝකයට සසඳන්නේ ගලපන්නේ නැතුව ඇතුළතම හටගෙන ඇතුළතම නිරුද්ධ වෙන සිතත් එක්කම ඉපදිලා සිතත් එක්කම මියදෙන ධර්මතාවයක් හැටියට දකින්න පුළුවන් නම් ඒවා විමර්ශනය කර කර අතහරින්න පුළුවන් නම් ඔන්න භාවනාවක් ආශ්‍රව ගෙවෙන භාවනාවක් වෙනවා. තවත් තියෙනවා අපට ඉගෙන ගන්න පාඩමක්. දැන් අපට ඔය සටහන් නම කියනකොට සටහනාවක්. ඔක යනි පැත්තක් තියෙනවා. සටහන හිතේ උපදිනකොට නම මතක් වෙන බවකුත් තියෙනවා. දැන් හිතන්නකෝ නමක් ඇහුනේ නේ කියවුනේ නේ. දැන් මොහොතක් අපි දිනෙත් පියාගෙන හිටියොත් නොයේ ක්‍රූ සටහන් හිතේ පහළ වෙනවා. දැන් මේ පහළ වෙන සටහන් වලට සාපේක්ෂකව තමයි අපි හිතන්නේ යං සංජානාති තං විතක්කේති. මම මේ දහම මේ කියන්නේ සැබෑවටම සියුම් තැනකින් නෙමෙයි, මේ බොහොම රළු තැනකින් නිවැරදි කරගන්න දේ මේ ඇතුලේ බොහෝ තියෙනවා. හඳුනා ගන්න, තේරුම් ගන්න පුළුවන් පමණකින් මේ කියන්නේ. ඒ කියන සටහන් හිතේ පහළ වෙනකොට ඊට සාපේක්ෂකව හිතන බව, විතර්ක පහළ කරන බව. එයින් අදහස් කරන්නේ මොකද්ද? අර චිත්‍රය ඇඳෙනකොටම මේ අහවලද ඒකට නම එකතු කරන බවක් තියෙනවා. බලන්න ටිකක් හිතලා එහෙම වෙනවද නැද්ද කියලා. මෙන්න මේ ස්වභාවය තේරුම් ගත්තොත් අපායේ නොයටෙන්න පුළුවන් මෙපමණකි. උපාය දන්නෝ අපායේ නොයටෙ. මෙන්න මේ ධර්මතාවයේ ස්වභාවය හොඳින් අවබෝධ කරගන්න පුළුවන් වුණොත් මගඵල නොලැබුවත් මං අපාය යන්නේ නෑ කියලා කියන්න පුළුවන් ශක්තිමත් ධර්මතාවයක් තියෙනවා මේ තුල. දැන් අපිට නිහඬව අපි දැස් පියාගෙන හිටියොත් මේ විදිහේ නොයෙකුත් සටහන් හිතේ ඇඳෙන්න පුළුවන්. මේ ඇඳෙන සටහන් එක්ක තමයි අපි පෙර කළ අකුසල් සිහි වෙන්නේ. අපි හිතමු අපි සතෙක් මරලා තියෙනවා. අපි හාවෙක් මරුවා කියමු. හාවෙකුගේ සටහනක් හිතට ආපු ගමන් ඔය චිත්‍රය ආපු ගමන් නිරායාසයෙන් හාව අර මරපු සිද්ධිය, මරාගෙන මස් කාපු සිද්ධිය ඉතුරු ටික හරි ලස්සනට චිත්‍රපටියක් වගේ ඒ අතීතයේ පුරාණය සිත විසින්ම අඩුවක් නැතුව නිර්මාණය කරලා දෙනවා.
දැන් මරණය මේ මොහොතේ වුණොත් මරණය මේ මොහොතේ වුණොත් ඔබ අතීතයේ කළ ප්‍රාණඝාත කර්මයක් දැන් සිය කරගත්තේ මරණයත් එක්ක දුගතියේ උපත වළක්වන්න බෑ අකුසල සහගත කාය කර්මයක් ප්‍රාණඝාත කර්ම පතේ සිහිපත් කරගත්තේ අපායට යන්න ඕන දැන් බලන්න අපායට යන්න ඒ හේතුව හදාගත්තේ මොන වැරද්ද නිසාද සිතේම ඉපදিলা සිතත් එක්කම නිරුද්ධ වී යන මිරිඟුවට රැවටිලා එහෙම නැත්තම් මායාවට විඥානයේ නැමති මායා කරුගේ විඥාවකට රැවටිලා දැන් ඔන්න අපි මනස පුරුදු කළොත් පුහුණු කළොත් මෙන්න මේ මිරිඟුව ඉදිරියේ නොරැවටෙන්න එහෙම නැත්තම් විඥානයේ නැමති මායා කරුගේ මායා දර්ශනයට නොරැවටි ඉන්න ඔබට පුළුවන් අතීතයේ කළ කර්ම විපාකයට නොයෙන්න වළක්වා ගන්න. කර්මක්ෂය කරනවා කියන්නේ ඒකට. දැන් අර සිතුවම එනකොට හාවෙක් කියන සම්මතයට ඒ පැනවීමට ආවොත් පඤ්ඤප්තියට ආවොත් හාවට සාපේක්ෂකව කුසල් සිතක් හෝ අකුසල් සිතක් පෙර පුරුදු අනුව පහළ කරගන්නම වෙනවා. ඒ අනුව නැවත ප්‍රතිසන්ධියට යන්නම වෙනවා. හැබැයි දැන් මේ කුසලයේ අකුසලයේ පහළ වුණේ හාව කියන පඤ්ඤප්තියට සාපේක්ෂකව. හාවෙක් හිටියා නෙමෙයි හාව කියන පඤ්ඤප්තිය පැනවීමක්. පැනවීමක් කියලා කියන්නේ සිතින්ම ඇති කරගත්ත ප්‍රඥප්තිය. මේ පඤ්ඤප්තිය පැනවීම සම්මුතිය කියන්නේ සත්‍යයක් නෙමෙයි. දැන් අපි මේ ඉදිරියේ තියෙන දේට කියනවා ටීපෝ එකක් කියලා. මාමි වාඩි වෙලා ඉන්න දේට කියනවා පුටුව කියලා. මේක සම්මුතියක්. මේ සම්මුතිය වෙනස් කරන්න පුළුවන්. අපි හිතමු රාජ්‍යයක්. රජයක් නීතියක් පනවනවා මේ නම් දෙක මාරු කරලා. මේකට පුටුව කියන්න ඕන. මේකට වාඩි වෙලා ඉන්න එකට ටීපෝ කියන්න ඕන කියලා. කලක් යනකොට අපට මේක වෙනසක් නැතුව යනවා. අලුත උපන් දරුවෙකුට තාත්තේ අම්මේ මේ මොකද්ද? අපි මෙච්චර කාලයක් ටීපෝ එක කියලා කියපු දෙයට දරුවට කියා දෙන පුතේ මේක පුටුව. අපි මෙච්චර කාලයක් මේ පුටුව කියපු එක පෙන්න ලැහුවොත් මේ මොකද්ද කියලා අපි දැන් අලුත් සම්මතය කියලා දෙනවා මේක ටීපෝ එක කියලා. දරුවට කිසිදු වෙනසක් නැහැ. දැන් භෞතික වස්තුන්ගේ කිසි වෙනසක් නොකොට සම්මතය වෙනස් කරන්න පුළුවන් වුණේ ඒක ඇත්තක් නොවන නිසා. දැන් ඒත් උතනදී අපි හාවෙක් හැටියට නෙළුම් මලක්, පිච්ච මලක්, අරලිය මලක්, දාස් මලක්, රෝස මලක් හැටියට සම්මුතිය, පඤ්ඤප්තිය පැනවීමක් කළා. මේ පඤ්ඤප්තියට සාපේක්ෂකව තමයි කුසල කුසල කොට නැගින්නේ. දැන් ඒ පැනවීම නොකළොත් කුසලයට අකුසලයට විපාකයට එන්නේ ඉඩක් නැහැ. කම්මක්ඛය කර්මක්ෂය කරන්න පුළුවන්. ප්‍රතිසන්ධියට යන්න විදිහක් නැහැ එහාට. හේතුවක් නැහැ. අන ජාතිය ක්ෂය විය. ඉපදීම නැති දානි පුනබ්බව.
නැති කලා කියලා කියන්නේ උතේ එහෙනම් දැන් මේ අපි මෙච්චර කාලයක් කතා කළේ ස්වල්ප පුංචි තැනක් නෙවෙයි මේ තමන් තමන්ගේ සිතත් එක්ක දකින මෙන්න මේ යථාර්ථය තේරුම් ගන්න හඳුනා ගන්න පුළුවන් නම් අපි මේ මාසේ එකමාරක් මුළුල්ලේ කළ උත්සාහය සාර්ථකයි දැන් බලන්න මේ පැනවීම පඤ්ඤප්තිය කියන වචන වලින් නෙමෙයි දැන් තමන්ගේ අර්ථයෙන් තේරුම් ගන්න දැන් මේ තියෙන්නේ පේන්නේ මොකක්ද දැන් පඤ්ඤප්තිය කියලා කියන්නේ මොකක්ද පනවනකොට දැන් මේ භෞතික වූවක් කියන සංකල්පයට වැටිලයි මේ එළියේ තියෙන අරහේ තියෙන මෙහි තියෙන එකක් කියන තැනට ඇවිල්ලා පනවන දැන් ඇතුළත හටගත්ත ධර්මතාවය දන්නවනම් දකිනවනම් ওই පැනවීම උතන්ට කරන්න බෑනේ නෙළුම් මලක් පිච්ච මලක් දාස් මලක් අරලිය මලක් මේ ලෝකයේ තියෙන සම්මුති පඤ්ඤප්ති එතනට එකතු කරන්න බෑ සංඛාර කියන්නේ ඔකට සංකතං අபிසංකතං අபிසංකරොන්ති इति සංඛාර රූපං රූපත්ථය සංකතං අபிසංකතං අபிසංකරොන්ති इति සංඛාර රූපේ රූපය දක්වා සංස්කරණය කරන දෙන් තමන්ට මනෝමයෙන් දකින දේ රූපයක් දක්වා අபிසංස්කරණය කරන වේදනා වේදනා සංඥාව සංඥා සංඛාරේ සංඛාරේ විඥානේ විඥානේ නැවත ප්‍රතිසංස්කරණයක් කරනවා ගෙන යාමක් කරනවා මේ සංස්කරණය සංස්කාරය යම් දවසක සබ්බේ සංඛාරා අනිච්ච අනිත්‍ය දකින්න ඕන මෙන්න මෙතන භෞතික වස්තුවක් අල්ලගෙන මේවා දිරනවා කැඩෙනවා බිඳෙනවා වෙනස් වෙනවා අනේ අනිත්‍යයි අනිත්‍යයි කියලා බැලුවට වැඩක් වෙන්නේ නැහැ බුදුහාමුදුරුවෝ අනිත්‍ය දකින්න කිව්වේ සබ්බේ සංඛාරා සිර සංස්කාරය දැන් බලන්න සංස්කාර ගොඩනගෙන තැන නෙළුම් මල අරලිය මල දාස් මල පිච්ච මල රෝස මල දැන් අපි ඔන්න භෞතිකයට ලෝකයට කොටු වෙන අහුවෙන තැන මේ එහෙන් මෙහෙට සංස්කරණය වෙන්නේ මෙතන දැන් මේ පැනවීම සියල්ල හිස් බවට අනිත්‍ය බවට දැනගත්තොත් තේරුම් ගත්තොත් අන්න අපට පුළුවන් ඇතුළතම නිවෙන්න එළියට නොපැමිණ දැන් ඇතුළත රැවටුනොත් මොකද වෙන්නේ ගහ යටට ගිය බල්ලා ඔය දර්ශනීය මිහිතේ මැවෙනකොට බල්ලෙක් ඉන්නවා බල්ලා ඉන්නේ අතන ලිඳ ළඟට ආපහු දුවගෙන ගියා බල්ලාගේ ගමන නවත්වන්න බෑ මේ රැවටීම තියෙනකම් දැන් අපිටත් මේ රැවටීම මේ සිතේ හටගන්න සිතේම උපදින මේ ධර්මතාවයන්ට රැවටෙන මුලා වෙන තාක් මේ ගමන නවත්තන්න බෑ. චුති ප්‍රතිසන්ධි වශයෙන් යන ගමන වළක්වන්න බෑ. ඒක වළක්වන්න පුළුවන් වෙන්නේ මෙන්න මෙතන ඇත්ත දැක්කොත්. යදා පඤ්ඤාය පස්සති. යම් දවසක නුවණින් මේක දැක්කොත් අත්ත නිබ්බින්දති දුක්ඛේ. අන්න වහාම දුකෙහි කලකිරෙනවා. ඒ සමග්ගෝ විසුද්ධියා එයම විසුද්ධියට මඟ වෙනවා. දැන් එතකොට මොකද කලකිරෙන්න ඕන? දැන් Tamanට මේ මලක්ය කියලා
රළිය මලක් කියලා දැනගැනීමකට ආපු තැන මොනවද පහළ වෙලා තියෙන ධර්ම? අපි නෙළුම් මලක් රෝස මලක් කියලා ගත්ත මිසක් එතන පවතින යථාර්ථය අපට හසුුන්නේ. එතන තියෙන ස්කන්ධ අපට හම්බ වුන්නේ. එතන තියෙන ආයතන අපි දැක්කනේ. එතන තියෙන ධාතු අපි දැක්කනේ. එතන තියෙන පටිච්ච සමුප්පන්න ධර්මතාවය අපි දැක්කනේ. යම් දවසක මෙන්න මේ පෙනෙන රූපයට නොරැවටුණු අන්න එදාට පෙනෙයි එතනින් එහාට තියෙන ධර්ම ටික. මේ මලක් හැටියට අම්මා හැටියට මේ නිර්මාණයක් කරලා මේ චිත්‍රයෙන් වහලා තියෙන්නේ මොකද්ද? ඔය දැන් මොහොතේ මේ මොහොතේ දකින දේ තුල නම් තියෙනවා මන ආයතනේ, ධම්මායතනේ, මනෝ විඥානේ, මනෝ ස්පර්ශ, වේදනා සංඥා චේතන. මොනවාද මේ? අතනින් බින්දති දුක්ඛේ කලකිරෙන්න ඕන දේ ඔය තියෙන. ඔය තියෙන ස්කන්ධ. ඔය තියෙන ආයතන. මන ආයතනේ, ධම්මායතනේ. ඔය තියෙන ධාතුව. මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු. දැන් ස්කන්ධ ධාතු ආයතන පේන්නේ නේ. මේ හේතු නිසා හටගත්ත ඵලය පටිච්ච සමුප්පන්න ධර්මතාවය පෙනෙන දසුන පටිච්ච සමුප්පන්න කියලා කියන්නේ ප්‍රත්‍යයෙන් හටගත්ත. දැන් ওই පෙනෙන චිත්‍රය සිතුවම ප්‍රත්‍යයෙන් හටගත්ත එක මොකද්ද? ප්‍රත්‍යය පටිච්ච සමුප්පාදය මොකද්ද? අන්න අර ධර්මතාව ටික බලන්න පුළුවන්. පේනවද? ඒකට තව ටිකක් නුවණ වැඩෙන්න ඕන. සති සමාධි වැඩෙන්න ඕන. ඉතින් සති සමාධි වඩමින් කායික වාචික සිදුවෙන වැරදි අකුසල් ටික අත්හරිනින් දුසිල් භවෙන් මිදෙමින් සිල්වත් වෙමින් සිත සමාධි කරමින් ඔන්නෙතන ඔය යථාර්ථයේ දකින්න උත්සාහ කළොත් ඔය දහම දකින්න මෛත්‍රී බුදුහාමුදුරුවෝ ලෝ පහළ වෙනකන් කල් යවන්න ඕනේ නැහැ. අද මේ මොහොත මේ රාත්‍රිය ඒ සඳහා ප්‍රමාණවත් වේවි. එනිසා හිතන්න දහම කියන්නේ දැන් කොච්චර ගැඹුරු දෙයක් නෙවෙයි කියලා. මේ තමා පිළිබඳව කෙරෙන අධ්‍යයනයක් නේද? අපි පුංචි ළමයි වගේ රැවටිලා නේද? අර වඳුරේ කණ්ණාඩියේ තමන්ගේම රූපේ දැකලා කෝ මේකේ ඉන්න අනිත් වඳුර කියලා අතක ගා එහෙම හොයනවා වගේ. ලිදේ වැටුණු තමන්ගේම ඡායාවට රැවටුණු බුරණ පණින බල්ලා වගේ. කණ්ණාඩියේ තමන්ගේම ඡායාවට කොටන කුරුල්ලෙකුගේ ස්වභාවය හිතට අරගෙන බලන්න. අනේ අපේ ක්‍රියාවත් උසස් මනසක් ඇත කියන අපි එබඳු මුලාවකම නේද මේ ඉන්නේ? බුදුවරු ලෝ පහළ වෙලා මේ ඇත්ත කියා දුන්නොත් මිසක් කාට නම් ලියා ගන්න පුළුවන් මුලාවක්ද? එනිසා පුළුවන් තරම් මෙතනින් එහාට කරන්න තියෙන පරිශ්‍රණයක්. ඒ සඳහා උනන්දු වීමක්. ඉබේ පහළ වෙන්නේ මොකක්වත්. S2 පියාගත් හැම මොහොතකම පෙනෙන දේ. ඊළඟට ඇහෙන පෙනෙන දැනෙන දේත් එක්ක හිතේ පහළ වෙන මේ සිතුවා. මේව දිහා හොඳට බලන්න. හිත කියලා කියන්නේ නිර්මාණකරුවෙක්. හැබැයි ඔහු මායාකාරයෙක්. රුවන්වැලි සෑය කියනකොටම
හරි ලස්සනට නිර්මාණය කරලා දෙන මායාව. ශ්‍රී මහා බෝධිය කියනකොට කිසි අඩුවක් නැහැ හරියට නිර්මාණය කරලා දෙනවා. හේන් දැකපු වෙලාවේ දැන් දකින මේකේ කිසි වෙනසක් නැහැ.